බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද මේ සම්මා සංකල්පය කියන්නේ? සම්මා සංකල්පය කියලා කියන්නේ අවිහිංසා සංකප්ප, අවියාපාද සංකප්ප, නිකම්ම සංකප්ප. නිකම්ම කියලා කියන්නේ නිකම්ම සංකප්පය කියලා කියන්නේ ඉසලා කියමු එහෙම. අවිහිංසා සංකල්පය කියන්නේ හිංසා කියන්නේ මොකද්ද? කෙනෙකුට පීඩා කරනවා. කෙනෙකුට නරකක් කරනවා. ඒ හිංසාව කෙනෙකුට සමහරට කෙනෙක් දීලා මරණ වෙන්න පුළුවන් ඒකත් හිංසාව සමහරට හිතක් රිදවන්න පුළුවන් ඒකත් හිංසාව කායික වශයෙන් වෙන්න පුළුවන් මානසික වශයෙන් වෙන්න පුළුවන් ඒ හිංසාව ඒක නැති එක තමයි අවිහිංසාව අවිහිංසා සංකල්පය අපි හිතනවා එයාට හිංසා කරන්න හොඳ නැහැ ඇයි එහෙම හිතන්නේ අපි සම්මා දිට්ඨිය තියෙනවනේ මම හිංසා කරොත් එහෙම මට මෙන්න මේ වගේ දෙයක් වෙනවා කර්මයක් ගැට ගන්න එකක් අනිත් එක තමයි නඩු යන්න පුළුවන් එකක් කෙනෙකු දොස් කියන්න පුළුවන් එකක් අපි දන්නවා ඒ විපාකිනේවනේ ඒව අන්න ඉස්සර දැකලා තියෙනවා ඒක නිසා තමයි අපි අන්න අවිහිංසාව ඇති කරගන්නේ ඊළඟට අවියාපාද කෙනෙකුට තරහක් ඇති කරන්නේ අපිට තරහ අපි කෙනෙකුට තරහක් වෛරයක් ක්‍රෝධයක් ඇති කරන්නේ ඒකෙම අපිට තමයි පාඩු ඒකෙම අපිට තමයි නරක විපාක ඊළඟට නික්කම්ම සංකප්පය කියලා කියන්නේ ටිකක් ටිකක් අපි අයින් වෙනවා කම්මී කියලා කියන්නේ මොකද නික්මිනවා කියන එකයි නික්මන්නේ මොකෙන්ද නික්මන්නේ අපිට දුක් දෙනේ වගේ අපිට දුක් දෙන දේවල් ගොඩාක් තියෙනවා මේ ලෝකේ. මම මේ තුන්ට මේ නෙක්ඛම ඇස්සේ පොඩි කතාවක් කියන්නම්. අපි ලංකාවේ තිබෙනා වූ එක්තරා විදිහක ඇදහිලි ක්‍රමයක්. අපි තියෙනවානේ ඇදහිලි ක්‍රමයක් මේ බෞද්ධයන්ට නෙමෙයි. නමුත් බෞද්ධ ස්වරූපයෙන් අපි ඒවා ග්‍රහණය කරගෙන තියෙනවානේ. බෞද්ධ විදිහට අපි ඒවා බෞද්ධ කරලා හදලා ඩුප්ලිකේට් ෆේක් ඒවා තියෙනවනේ නේද? ඒ තමයි කතරගම ගියේ කෙනෙක් ඉන්නවා නම් කතරගම ගියන් එක්ක මගේ කිසි සරහක් නැහැ කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම ඒ දෙවියන්ට ඒ බණින්නේ දොස් කියන්නේ. නමුත් මේක විස්තර කරන්නේ මේ යම් කිසි දෘෂ්ටියක් මේ හැටියක් විස්තර කරන්නයි. මේ තුන දැකලා ඇති කතරගම ගියාම කතරගම ඔය වර්ෂයකට වතාවක් වෙන කතරගම පෙරහැරේ කියලා ඒ කතරගම පෙරහැරේ දැකලා ඇති මිනිස්සු මේ කාවාඩි නටන. හරිම ප්‍රසිද්ධ එකක් ඔය කාවාඩි. ඊළඟට කාවාඩි නටනකොට ඒ අස්සේ යන මිනිස්සු මේ පිටපැත්තේ කොකු ගහගෙන ඇදගෙන යන දැකලා තියෙනවා නේද? ඒකට කටු ගහනවා කියලා කියනවා. දැකලා තියෙනද මිනිස්සු මේ දිවි කටු ගහලා තියෙනවා. කට මේ පැත්තෙන් හිල්ලලා මේ පැත්තෙන් යනවා. එහෙම ඒක බාරයක්. මේ මිනිස්සු බාර වෙනවා. බාර වෙලා ඔක බාරේ තින් තියෙනවා නේද? බාර අස්සේ බාර. අපි මේ බරක් හදාගෙන ඒ අස්සේ තව බාර. දැන් මේ යම්කිසි දුකකින් නිදහස් වෙන්නයි මෙයා මේ කරන්නේ. එතකොට මේ ඒ මිනිස්සයා කටු ගහලා ඊළඟට තව එකක් තියෙනවා දැකලා ඇති මේ මෙන්න මේ වගේ ටේබල් එකක් මත කරත්තයක් හොද හොඳට දාලා තියෙනවා. ඒකේ මේ දෙපැත්තෙන් තියෙනවා මේ පැත්තෙන් උඩට බාර එකක් අනිත් පැත්තෙන් උඩට බාර එකක් තියෙනවා. ඒක හරහට තියෙනවා අරස් බාර එකක් ගිහිල්ලා. මිනිස්සේ කෝකේ නිදි කරවනවා මෙන්න මේ අතට. නේද? නිදි කරවලා එයාට ගහනවා මේ සුදු යකඩකින් හදපු මෙච්චරකට මෙන්න මේ මේවන් මෙන්න මේ ප්‍රමාණය කොකු සුදු යකඩ කොකු ගහනවා එයාගේ මේ මේ මෙහෙට තුනක් විතර ගහනවා මේ බෙල්ල දෙකක් ගහනවා ඊට පස්සේ පිට දෙපැත්තේ මැදට දෙකක් ගහනවා මේ මස් වලට හිර වෙන්න ගහනවා නේද ගහලා ඊට පස්සේ කකුල් වලට මේ කලව වලට ගහනවා යටට ගහනවා ගහලා හැම එකටම වැලක් තියෙනවා නේද ඒ හැම එකටම ඒ කොක්කකට එක වැලක් තියෙනවා උඩට නූලක් දාලා අයිය ඇති ඒ ඔක්කොම ටික බැලන්ස් කරලා ගන්නවා උඩට දැන් මේ මනුස්සයා හරහා දාලා මේ විදිහට දැන් ගහලා තියෙන හැම කොපු. ඊට පස්සේ නූල් ටික කොහොම එකතු කරනවා? අර මනුස්සයා කොක්කේ උඩ තියෙන හරහා වැටලා කොක්කක් ඒකේ ඉල්ලනවා. දැන් එයා එලිලයින් මොකෙන්ද? කොකු වලින් එලිලයින්. කොකු වලින් උඩට එල්ල දැන් එයා එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා. එහෙට පැද්දෙනවා මෙහෙට පැද්දෙනවා. දැන් මිනිස්සු වටේට මෙයාට අපි කියන එකට කුරේ දානවා කියලා නේද? ඒ කියන්නේ හරෝ හරා කියනවා නේද? ඒකට ගෝවින්දා කියනවා නේද? වචන සෙට් එකක් තියෙනවා මට කෑල්ල දෙකක් මතකයි. ඉතින් ඒ විදිහට කියන්නේ මේ මිනිස්සයා දෙවියන් අතර මහා ආශ්චර්යමත් වැඩක් දෙන්නන මිනිස්සෙක් කියලා දැන්නේ. මිනිස්සු මෙයා පිළිබඳ බලන්නේ පුදුම ආශ්චර්ය විදිහකට. ඒකට තව ක්‍රමයක් තියෙනවා අපි මේ අම්මලා ගිහිල්ලා අර මේ මිනිස්සයාගේ අත් දෙක විතරක් හිටයි තියෙනවා. අත් දෙක නිදහස්. මේ මිනිස්සයාගේ අත් දෙකේ තියෙනවා එක්තරාමක් හරි පූජාවක් ටිකක් කරනවා කාරයි. අපි අම්මලා ගිහිල්ලා අර මනුෂ්‍යයාට දෙනවා ඒ පොඩි අවුරුද්දේ අවුරුදුකමාරේ සමහර පොඩි කිරි දරුව දෙනවා. ඒ කිරි දරුව අරගෙන ඒ මනුෂ්‍යයා පොඩ්ඩක් එහෙට යනවා මෙහෙට එනවා ආපහු එළදමයා දෙනවා. දෙවෙනි එක්කෙනා යනවා. ඉතින් ළමයි සිය ගානක් අර විදිහට ගන්න. ඇයි ඒ? දෙවියන්ගෙන් ආශිර්වාද ටිකක් ලබා ගන්න.
ඒකට ගෙවන්න ඕනේ නිකන් බෑ. ඒක ගාන ගෙවන්න ඕනේ. මම දන්නේ ඒක රුපියල් 50කට යනවාද කියලා දැන්. නමුත් වැඩි ගාණක් දුන්නොත් එයා මා හිතන්නේ වැඩි ප්‍රමාණයක් එහෙත් මෙහෙට දකිනවා. එහෙම කරලා දැන් හොඳට බලන්න මේ මේ මිනිස්යාගේ ජීවිතේ හොඳට කල්පනා කරලා බලන්න මේ මිනිස්යා ඇයි වැටි නැත්තේ? අර කොක් වලින් එලිත් හින්දා නේද? එතකොට ඒ මන හිතනවාද මේක මේ දෙවියෝ ඇවිල්ලා මේ වේදනාව නැති කරයි කියලා. කවුද ඉන්න දෙවියෝ මේ මිනිස්යාගේ ශරීරයක් ඇස්සේ තියෙන වේදනාව නැති කරන්නේ? මම හිතන්නේ දැන් අපි නම් දෙවියෝ ගැන උච්චර විශ්වාස කරන්නේ නැති හින්දා අපිට ටිකක් වැඩිපුර දෙවියෝ ඉන්නවා නම් දෙවි වේදනාව දෙන්න ඕනේ නේද? වේදනාව මේ කියන්නේ දෙවියෝ අදහනයි ඉන්නවනේ. උදේ ඉඳලා හවසනකල්නේ ඒ අයගේ කකුල හැක්කුනොත් එහෙම දෙවියෝ නෑ නෝ මොනස උදේ ඉඳලා මට වදින හින්දා වේදනාවක් නැතිව කියලා හිතනවා. නෑ ඒ ප්‍රයාට අර කකුල හැක්කුනොත් එහෙම ඊ ගාන තමයි හම්බ වෙන්නේ නේද? ඒකට මේ මනුස්සයා මේ ඉල්ලන්නේ වේදනාව නැතුවද? නෑ වේදනාව තියෙනවා. එක තැනකින්ද නෑ. මෙතන ගහපු එකෙන් එක වේදනාව. මැදට ගහපු එකෙන් එක වේදනාව. මේ පැත්තට ගහපු එකේ එක වේදනාව. දෙපැත්තට ගහලා තියෙන මේ පිටපැත්තේ ඒ වගේ එක එක හැම තැනෙම වේදනාවක් තියෙනවා නේද? ඒ වේදනාව විඳින්මින් තමයි මේ මනුස්සයා ඉන්නේ. මේ මනුස්සයාට බහැලා යන්නද? ඇයි? බහැලා ගියොත් එහෙම නිරෝගියයි. ඇයි? මේ දෙවියන් ආස්සේ මේ අපි අගේ කරපු මනුස්සයා මෙන්න බය දුවනවා කියලා නේද? ඒ විතරක් නෙවෙයි මේ මනුස්සයාට මේ වැඩි ඉඳ ඉවරුණාට පස්සේ සල්ලි ටිකක් හම්බෙනවා නේද? එතකොට ඒකත් මතක් වෙනකොට කොහොම හරි කමන්නේ මේ වේදනාව ඉන්නයි කියන පස්සේ ඉන්නව නේද? සල්ලි දෙන්නම අපි ටිකක් කවුරු ගහ ගන්න කැමති ඉන්නේ පොඩ්ඩක්. එතකොට මේ විදිහට මේ මිනිස්සු මේ හැම එකෙම එලිලා ඉන්න වේදනාවක් නැතුව නෙවෙයි වේදනාවක් විඳිනවා. හන්දර බලන්න මේ මිනිස්යාගෙන් අපි ආශිර්වාදයක් ලබා ගන්න ඕන මිනිස්සුද නැවත්තා මිනිස්සු මේ පෙර කරපු කර්මයක් දෙනේ කියලා. හොඳට බලුවොත් එහෙම යා දුස්තියක එලෙලා පෙර කරපු කර්මයක් ජීවන මනුස්සයෙක් නේ. ඒක නිකන් නෙවෙයි. සිය දහස් ගාණක් මිනිසු මැද ඒක විඳින්. නමුත් අපි ඒක අපිට සම්මාදිට්ඨිය තියෙනවද ඒක තේරුම් ගන්න? නෑ. අපි හිතනවා මේ කාශ්චර්ය දෙයක් කියලා. මේක අද්භූත දෙයක් කියලා. අපි ගිහින් අපේ මේ පෙර කිනකට අපේ ගාව ඉපදිච්ච අර තිරිසප්පයෝ ගිහිල්ලා අර කෞකාර මිනිස්සුගේ අතට අපි දෙනවා දීලා අපි ඒත් මේක පොඩ්ඩක් දැක්කලා අපව ගන්නවා නේද? සම්මාදිට්ඨිය තියෙනවද නෑ? ඔන්න බලන්න දැන් මේ මිනිස්සයා වේදනාව විඳිනවා නේද හැම තැනකින්ම? ඒ වගේ තමයි. එක කොක්කක තමයි මේ මිනිස්සයා හැම එකෙම ඉල්ලා ඉන්නේ අර එක කොක්කක උඩ. ඔකු ගොඩක් නෑ ඒකට. ඔක්කොම සෙට් කරලා එකකයි දාන තියෙන්නේ. අපේ ජීවිතයත් උන් ඔය වගේ. මම මේ කිව්වේ නික්කම් මේක පිළිබඳව. නික්මෙන්න ඕනේ කියන එකයි. අපේ ජීවිතේ ගත්තයන් පස්සේ ඔය වගේ අපේ ජීවිතයේ අස්සේ හදවතේ දාලා තියෙනවා මහා විශාල කොක්කක්. ඒක අස්සේ අපි වැරදි දාලා තියෙනවා. අර මිනිස්යාගේ පිටපැත්තට වගේ දැල් දාලා තියෙනවා. හැම එකකටම අපි කොකු අමුල්ලයි තියෙනවා අපේ ජීවිතේ. හැම එකකටම අපි ජීවිතේ කොකු අමුල්ලයි තියෙන්නේ. බලන්න අපේ ගෙයක් තියෙනවා නේද? ඒ ගෙයට අපේ හිතේ කොක්කක් තියෙනවා නේ ගහලා නේ. ඒ වගේම තියෙනවානේ අපේ දරුවෝ කියලා ඉන්නවා නේද? දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් දෙන්නට කොකු දෙකක් ගහලා තියෙනවා. එතකොට අර මිනිස්යා වගේ. ඊළඟට බලන්න බැංකු පොතේ එහෙම කාඩ් එකක් තියෙන එකට එක කොක්ක ගහලා තියෙන නේද? බලනවා පොඩ්ඩක් මේ කප්පු කරලා මේ කාඩ් එක තියෙනවද කියලා නේද? ඊළඟ වරින් වර බලන එක පොඩ්ඩක් නොම්බර් එහෙම හිටම හිටලාද කියලා නේද? ඒ ඇයි ඒ? ඒ අපි හිතින් අර කොකු ගහගෙන තියෙන දූ දරුවන්ට ගහලා කොක්කක් ගහලා තියෙනවා අධ්‍යාපනයේ කොක්කක් ගහලා තියෙනවා. ඊළඟට අපි කරන රැකියාවක කොක්කක් ගහලා තියෙනවා. රට වෙනුවෙන් ගහලා කොක්කක් ගහලා තියෙනනේ. අපිට ආධ්‍යාත්මයක් තියෙනවා. අපි හැම එකටම දූ දරුවන් වෙනුවෙන් සමාජීය වශයෙන් පවතින වෙනුවෙන් කටයුතු වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් භාර්යාව වෙනුවෙන් ඥාතීන් වෙනුවෙන් හැම එකේම එක එක කොක්ක කොක්ක ගහලා තියෙනවා. අපි හැම කොක්කකින්ම අර මිනිස්සයා වේදනාව විඳිනවාද එක කොක්කකින් ඒ විදිහටම අපි මේ හිතින් වේදනාව විඳිනවා නේද? අපි ගලවන්න කැමති දේවා නෑ. ආන්න ඒ නිසා මෙතන දුක් දෙන කොකු තමයි අපි මේ ඇනගෙන ඉන්නේ. අපිට තේරෙනවද ඒවා නෑ. අපි නික්මිනවයි කියලා කියන්නේ නිකම්ම සංකල්පය කියලා කියන්නේ මේවා තේරුම් අරගෙන අපි ටික මේ කොකු ගලවනවා. ඉතින් දූ දරුවෝ කියලා කිව්වන් පස්සේ ඒගොල්ලොන්ට මේ අපි එතන දරුවෝ හදනවා තමයි. නමුත් මේක හවුසින් එකක් විතරනේ බලනවා දවසානේ. නෑ සාමාන්‍යයෙන් බෞද්ධ පරිසරයකට අනුව හැදිච්ච කෙනෙක් දරුවෙක් ඉදින් දෙමව් කියගෙන බැලුවොත් නේද එහෙමනම් අනිත් කෙනෙක් එහෙම බලන්නේ එහෙම නෑ අමතක කරන්න බලනවා ගොඩක් ඒ ඇවිල්ලා අමතක කරන්නේ කරදරකින්ද දෙමව් කියෝගෙන දූදරු නොබල ඉන්න මොකක් නිසාද කරදරයක් නිසා ඒගොල්ලන්ගේ ජීවිතේ ගතකරන්න යහපත් ගතකරන්න මේ නාකිය අය දාගත්තන් පස්සේ හරි කරදරයක්
ඒක නිසා අපි කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම නෙවෙයි. ඒක තේරුම් අරගෙන අතාරින්න. ඒ කියන්නේ දුකක් Tamanට නොවන විදිහට අපි අතාරින්න තේරුම් අරගෙන. ඊළඟට දරුවෝ ගැන වුණත් අපි එක්තරා කාලයක් විතරයි ඒගොල්ලෝ පුදුබඳව කුඩා පොඩි වෙන්නේ. ඊට පස්සේ එතනින් එහාට අපි තේරුම් අරගෙන ඒගොල්ලන්ට යහපත් පරිසරයක් හදලා අන්න දුකක් නැහැනේ. දෙමාපියන්ට එතකොට දුකක් නැහැ. අන්න අතාරින්න. ඒගොල්ලෝ ගැන නිතරම ගිහිල්ලා උදේත් බලන්න ඕනේ, කෝල් එකක් දෙන්න ඕනේ, හවස ගිහිල්ලා බලන්න ඕනේ මොකද? අර හැම වෙලේම දැඳීම නේද? ටික ටික අතාරින්න ඕනේ. අතාරින්න බැරි ඇයි? ඒ ගැන දුක තේරෙන්නේ නැහැ. සම්මාදිටිය නැහැනේ. සම්මාදිටිය ආවොත් විතරයි අතාරින්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අතාරින්නේ නැහැ. තව අල්ලනවා. ඊළඟට මේ අපේ වේදනාකාරී ස්වභාවයෙන් අපි ටික ටික නිදී යනවා. මොන නිකම් සංකප්පය කියලා කියන්නේ ඒක.